වෛරසය 99.9% දක්වා විනාශ කිරීමට උපකාරී වන සර්ෆ් එක්සෙල් හයිජින් බූස්ටර්ස්. අද 2021 මැයි 13 බ්‍රහස්පතින්දා සිරස්තල රටපුරා දින තුනේ අකණ්ඩ සංචරණ තහනම අද රාත්‍රී 11:00 සිට අත්‍යවශ්‍ය සේවා බාධාවකින් තොරව මේ දවස් තුනේම පාරේ යන්න පුළුවන් කාටද කොවිඩ් මරණ 868 තෙක ඉහළට කැස්බෑවෙන් පමණක් දිනකට මරණ දෙකක් වෙසක් දින පිළිවෙත් නිවසට සීමා කරන්නේයි ත්‍රිනිකායික මහනාහිමිවරු දැනුම් දෙති. මෙරට මිලියනයකට කොවිඩ් එන්නත ලබා දී අවසන් බව සෞඛ්‍ය අංශ කියයි. එන්නත්කරණය අදත් ප්‍රදේශ රසක. පාතාල කල්ලි සමාජික කොස්කොඩ තාරකත් පොලිස් වෙඩි කාන්නසේ. සංගම වූ ආයුධ රැසක් සොයා ගනි. මරණය පිළිබඳ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ අප්‍රසාදය. කාල ගුණය කැළඹේ. ගින් කළු සහ නිල්වලා ගංගා පිටාර මට්ටමට අවදානින් පසුවන්නේ ජනතාවට උපදෙස්. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජ වලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. From Other Derana. This is Other Derana. Late Night Prime. Live from Studio 24 in Colombo. ආයුබෝවන් ඔබ අදත් එක්වන්නේ අද දරන රාත්‍රී 10 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගින් කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ප්‍රකාශයට පත් කෙරුණු රට පුරා දින තුනක අකණ්ඩ සංචරණ තහනම අද රාත්‍රී 11 සිට ක්‍රියාත්මක කරනවා එය එළබෙනදා 7 වන සඳුදා අලියොම 4ට අවසන් වීමට නියමිතයි මේ අතර මැයි 31 වනදාත් එක් සෑම දිනකම ක්‍රියාත්මක කරන සංචරණ සීමා කිරීම ඊයේ රාත්‍රී 11ට ආරම්භ වී අද අලියොම 4ට අවසන් වුණා The big story. කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සංචලන සීමා දැඩි කිරීමට රජයගත් තීරණයට අනුව ඊයේ රාත්‍රියේ 11 සිට අදාළ 4 දක්වා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි සංචලන සීමා ක්‍රියාත්මක කෙරුණා. සංචරණ සීමා අවසන් වූ පසු බහන්න මිලදී ගැනීම ඇතුළු අත්‍යවශ්‍ය කටයුතු සඳහා නිවසින් බැහැර යාමට ජනතාවට අවසර හිමි වූයේ ජාතික හැඳුනුම්පතේ අංක ක්‍රමවේදයට අනුවයි. ඒ අනුව ජාතික හැඳුනුම්පතේ අවසාන අංකයේ ඔත්ත්‍යාගයක් ගන්නා පුද්ගලයන්ට අද එම අවසරය හිමි වුණා. එම අවසරයේදී හිමි වූයේ එක් නිවසකින් එක් තැනැත්තෙකුට පමණයි. කෙසේ වෙතත් මෙම ක්‍රමවේදය පිළිබඳ ඇතම් පිරිසට නිසි අවබෝධයක් නොතිබු බවද අපට දක්නට ලැබුණා. අද ඉදින් දී අංක බලලා ගාවේ. අද නම් බැලුවේ නෑ. දැන් ඉදිරියට තමයි මේ එහෙම තමයි කියලා නෑ නේද? කියලා නේ තියෙන්නේ. මේ හඩ්වෙයාර එකට යනවා. යනවා. අද ඉදින් දී බලලාද ඉදිරින් ආවේ? ඔව්. අවසාන අංකය කීයද? බිංදුව. බිංදුව නම් අද ජනතාවට අවසර හිමි වන්නේ නැහැ. නමුත් අත්‍යවශ්‍ය සේවා සඳහා මෙම සංචරණ සීමා අදාළ නොවන බවයි රජය දැනුම් දෙන්නේ. විවෘත කළ හැකි එකම ආයතනය වන්නේ ෆාමසි පමණයි යම් කිසි කෙනෙකුට ඖෂධයක් මිලදී ගැනීමට අවශ්‍ය නම් තමන්ගේ නිවසට ආසන්නම තියෙන ඖෂධ වෙළඳසැලට ගොස් ඒ ඖෂධය හෙටත් අනිද්දාත් ඉරිදා දිනෙදිත් මිලදී ගන්න පුළුවන් හෙට දිනෙදී පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වන්නේ නැහැ වියලි ආහාර තමන්ගේ වෙළඳසැලේ සතොස වෙළඳසැලේ සුපිරි වෙළඳසැලේ සිට පාර්සල් කර ඩිලිවරි සේවා මගින් බෙදා හැරීමට අවස්ථාව ලැබෙනවා. නමුත් එහෙම වෙළඳසැල් විවෘත කිරීමට හැකියාවක් නැහැ. ඒ වගේම රෙස්ටුරන්ට් සහ ආහාර පිසින ආයතන වලටත් මේ ආකාරයටම ඩිලිවරි සේවා පවත්වාගෙන යන්න පුළුවන්. යම් කෙනෙකුට යම් අවස්ථාවකදී හදිසි රෝගියෙකුට රෝහල්ගත වෙන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් තමාගේම රථයකින් හෝ කුලී රථයකින් රෝහලක් වෙත ගමන් කිරීමට හැකියාව තිබෙනවා. මැනින් වෙළඳපොළ, ඒ වගේම පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ සහ ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළඳාම සඳහා පමණක් විවෘතව තිබෙනවා. එම ස්ථානවල සිල්ලර වෙළඳාම කිසිසේත් සිදු කළ නොහැකි. ඒ වගේම තමන්ගේ ප්‍රදේශවල ගෘහස්තව තම වත්ත පිටියේ, ඒ වගේම කුඹුරේ කෘෂිකාර්මික කටයුතු වල යෙදෙන අයට එම කටයුතු වල
යෙදීමට අවස්ථාවක් තිබෙනවා BOI නැත්නම් ආයෝජන මණ්ඩලය ඒ වගේම අපනයන සංවර්ධන මණ්ඩලය හෝ අපනයනයට අදාළ භාණ්ඩ නිෂ්පාදනය කරන ආයතන තියෙනවා නම් ඒ ආයතන තුල එම නිෂ්පාදන කටයුතු සේවකයන් යොදවා ජෛව බුබුල බයෝසෙල් යන සංකල්පය යටතේ පවත්වාගෙන යන්න පුළුවන් නමුත් එම සේවකයන් ප්‍රවාහනය කිරීම සඳහා එම ආයතනයේම ප්‍රවාහන මාධ්‍යයක් උපයෝගී කරගත යුතුයි එම සේවකයන්ට තනි තනිව සේවා සඳහා වාර්තා කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ සෞඛ්‍ය සේවා පොලිසිය සහ ත්‍රිවිධ හමුදා ජල සහ විදුලි සන්නිවේදන සේවා වරාය සහ ගුවන්තොට පොළ සේවා මාධ්‍ය අධිකරණ වාණිජ සහ මූල්‍ය සේවා කෘෂි කර්මාන්ත ඖෂධ නිෂ්පාදන යන ක්ෂේත්‍ර ඉමත්‍ය අවශ්‍ය සේවා ලෙස නම් කර තිබෙනවා එමෙන්ම එළවලු පළතුරු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය සඳහාත් මෙම සංචරණ සීමා පනවන කාලය තුළ අවසර හිමි වෙනවා මේ අතර අද රාත්‍රියේ 11 සිට සඳුදාලුවේ 4 දක්වා සංචරණ තහනම බලපැවැත්වුණද බස්නාහිර පළාතේ කොවිඩ් මර්ධන ඉන්නත්කරන වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කරනවා මේ අතර පළාත් අතර පනවා ඇති සංචරණ සීමාද මැයි 31 වනදා දක්වා අඛණ්ඩව ක්‍රියාත්මකයි මෙතර සංචරණ සීමා බලපැවැත්වෙන කාලය තුල ඇඟලුම් ක්ෂේත්‍රයේ රාජකාරී කිරීම සම්බන්ධයෙන් වෙනසක් සිදු කිරීමට රජය පියවරගෙන තිබෙනවා. ඒ අනුව සංචරණ සීමා පනවා ඇති කාල සීමාව තුලද ඇඟලුම් ක්ෂේත්‍රයේ කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යා හැකි බවයි යුද හමුදාපති ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ. එමෙන්ම එම ක්ෂේත්‍රයේ සැපයුම් කරුවන්ට සංචරණ සීමා කාලයේදී අවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය කිරීමටද ඉඩ හිමිවන බවයි යුද හමුදාපතිවරයා දැනුම් දෙන්නේ. පවතින වසංගත තත්ත්වයේ හේතුවෙන් මෙවර වෙසක් පෝ දින ආගමික වතාවත් සහ සැමරුම් නිවෙස්වලට සීමා කරන ලෙසත් විහාරස්ථානවලට නොගොස් නිවෙස් තුලම ප්‍රතිපත්ති පූජාවල නිරත වන ලෙසත් ත්‍රිනිකායක මහානා හිමිවරුන් ජනතාවට දැනුම් දෙනවා. අදත් කොවිඩ් ආසාදිතෙන් 2429 දිනක මෙරටින් වාර්තා වූ බව යුද හමුදාපති ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා පවසනවා. कोविड-19 ආසාදිතයන් 2429 දෙනෙකු ඊයේ මෙරටින් හඳුනාගත් අතර දිස්ත්‍රික්ක 24 කින් ආසාදිතින් වාර්තා වුණා. කොළඹින් 413ක්, කළුතරින් 370ක්, ගම්පහෙන් 332ක් සහ තව දිස්ත්‍රික්ක 7කින් ආසාදිතයන් 100 ඉක්මවා හඳුනාගෙන තිබෙනවා. පිළියන්දල ප්‍රදේශයෙන් ආසාදිතයන් 146 දෙනෙකු ඊයේ දින හඳුනාගත් අතර පිළියන්දලද අයත් වන කැස්පර්ව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ටාශයෙන් දෛනික කොවිඩ් මරණ දෙක දෙකින් වාර්තා වීමේ ප්‍රවණතාවක් ඇතැයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. සිංහල අවුරුද්දට කලින් මරණ 4යි ගිය අවුරුද්දේ ඉඳලම වාර්තා වෙලා තිබුණේ. එතනින් පස්සේ දැන් මේ සතිය ඇතුළත දිනකට මරණ දෙකක් වගේ වාර්තා වීමේ ප්‍රවණතාවයක් තියෙනවා. දැඩි අනතුරුදායක තත්ත්වයක් තමයි තියෙන්නේ. දැන් තියෙන තත්ත්වය අනුව නම් මේ දිස්ත්‍රික්කේ ලොක්ඩවුන් කරත් බේරගන්න අමාරු තත්ත්වයක් තමයි තියෙන්නේ. මගේ PCR වාර්තා 520ක් තව එන්න තියෙනවා. පසුගිය අඟහරුවාදා සිදු කරපු මේ අද උදේ වෙනකොට 92ක වාර්තා ඇවිල්ලා තියෙනවා. ඒකෙන් 3න් එකක් 30ක් ආසාදිතේ වාර්තා වෙනවා. යාපනයේ විශ්වවිද්‍යාලයේ වවුනියාව මණ්ඩපයේ ව්‍යවහාරික විද්‍යාපීඨයේ සිසුන් 30 දෙනෙකුට කොවිඩ් ආසාදිත බව රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ මගින් තහවුරු විය යුතු අතර ඔවුන් සියලු දෙනාම නේවාසිකාගාරවල සිසුන් වීම විශේෂත්වයක්. කතරගම මහදේවාලයේ රාජකාරි මණ්ඩලයේ පස්තෙනි කොට සිදු කළ අහඹ PCR පරීක්ෂණ වලින් තිදෙනෙකු කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබෙනවා. අපි දේවාලේ ඉන්න මහත්යත් එක්ක ඉන්න පිරිසත් එක්ක පමණයි අපි දේවයන්ට පුද පූජා පවත්වන්නේ. බැටිමතුන් එන්නත් එපා අපි කියනවා එන්න එපා කියලා. පවතින තත්ත්වයේ හමුවේ වයස අවුරුදු දෙකට වැඩි සියලුම දරුවන් නිවෙස් වලින් පිටතර රැගෙන යාමේදී මුව ආවරණ පැළඳිය යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ළමා රෝග සහ මරණ පිළිබඳ ජාතික වැඩසටහනේ වෛද්‍යවරුන් පෙන්වා දෙනවා. යම්සි අවස්ථාවක අපිට දරුවන් නිවසින් බැහැරව ගෙනියන්න අවශ්‍ය වෙනවා නම් සෑම විටම නිසියාකාර මුව ආවරණය නිසියාකාර විදිහට පැළඳීම අත්‍යවශ්‍යයි. Zoom සම්නිවේදන ජාලයේ ඔස්සේ දේවගතිවරයෙකු විසින් වැල්ලම්පිටිය ප්‍රදේශයේ නිවසක පැවතු සමූහ යාඥාවකට සහභාගී වීමට පැමිණි කාන්තාවකට කොවිඩ් වෛරසය ආසාදිනේ වියතේ තහවුරු වී තිබෙනවා. අදාළ කාන්තාව දේවමෙහෙය සඳහා නිවසට පැමිණ තිබෙන්නේ PCR පරීක්ෂණයකට ලක්ව ප්‍රතිඵල ලැබීමට පෙරයි. ඇගේ සැමියාටද වෛරසය ආසාදිනේ වීම හේතුවෙන් අදාළ දේවමෙහෙයට එක් වූ පවුල් 6කට අයත් සමාජිකයන් දින 14ක නිරෝධායනයකට යොමු කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කළා. Zoom සම්නිවේදන ජාලයේ ඔස්සේ යාඥාව පැවතු දේවගතිවරයාද එම ස්ථානයට කැඳවා අවවාද කෙරුණා. මට මෙතන ඉස්සෙල්ලා
මම මෙතන තාපෙත්තම් මොකද නෑවා හරියට එතකොට උඩින් ඇවිල්ලා ඉන්න ඇති මේගොල්ලෝ යාඥා කරන්නවත් එක එක කියලා නෑ මම කියන්නේ ඒවලන්නේ ඔයා කිව්වනවා දැන් මේ පවුල කියලා ඔයා මේ ඊටම ඇතුළත ජීවත් වෙන්නේ නෑ එහෙනම් මොන කේල්මලද කියන්නේ මිස් පවුල ගැන කියලා දෙන්නේ නෑ මට ඔයා සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට පටහැනිව සිසුන් ගෙන්වාගෙන ඉගෙන්වීම් කටයුතු සිදු කරමින් සිටි මාර්ගවත්ත ප්‍රදේශයේ මද්රසා පාසලක් වටලා එහි මෞලවිවරයාට අවවාද කිරීමට මාර්ගවත්ත පොලිස් නිලධාරීන් කටයුතු කළ අතර මෞලවිවරයා ඇතුළු තිදෙනෙකු විද්‍යාලයේ නේවාසිකාගාරය තුළම නිරෝධානයට යොමු කෙරුණා කොවිඩ් 19 ආසාදිත තවත් මරණ 18ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා ඊයේ තහවුරු කළා. එනුව සමස්ත කොවිඩ් මරණ ගණන 868ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොවිඩ් සඳහා ඇඳන් ලක්ෂයක් තිබ්බත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය පුහුණු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ඒ සඳහා නැතිනම් ඒවා සක්‍රීය ඇඳන් වෙන්නේ නැහැ. පුහුණුවේ සිටින වෛද්‍යවරුන්ව පවා මේ වෙන විට සෞඛ්‍ය සේවාවට නැවත අනුයුක්ත කර ගැනීමට සිද්ධ වෙලා තියෙනවා අපිට. මොකද මේ පුහුණු සෞඛ්‍ය ධාරිතාව අපිට අඩු වෙමින් යන නිසා. දැන් එතකොට අපි මේ දුවන්නේ උපරිම ධාරිතාවෙන් කියන්නේ PCR පොසිටිව් රෝගීන් 5000කට ආසන්න ප්‍රමාණයක් තාමත් නිවාස තුල සිටිනවා. මේ අතර ත්‍රිනිකායික මහානාහිමිවරුන් නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ වසංගත තත්වයේ හේතුවෙන් මෙවර දිවයිනේ සියලු විහාරස්ථානවල සහ ඉන් පිටතදී ජනතාව එක්රස්වන දාන සීන භාවනා සහ වෙසක් තොරණ ආදී පුණ්‍යෝත්සව සංවිධාන නොකොට තම තමන්ගේ නිවෙස් තුලම ප්‍රතිපත්ති පූජාවල නිරත වීම යෝග්‍ය බවයි. බුද්ධ ශාසන අමාත්‍යාංශයද නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටින්නේ නිවසේ සිට මෙවර වෙසක් උත්සව සමරන ලෙස සහ දිවයිනේ සියලු නගර රාජ්‍ය ආයතන පෞද්ගලික ආයතන සහ නිවාස වෙසක් සැරසිලි වලින් අලංකාර කරන ලෙස COVID-19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ ඊයේ පස්වරවන විට මෙරට පුද්ගලයන් දසලක්ෂ 90,521 දෙනෙකුට එන්නත්කරණය සිදු කර අවසන් බව වසංගත රෝග විද්‍යාංශයේ නිවේදනය කරනවා. අද දිවයිනේ ස්ථාන කිහිපයකදී එන්නත්කරණය ක්‍රියාත්මක කෙරුණා. කොවිඩ් මර්ධන එන්නත්කරණ යටතේ මේ වෙද්දී මෙරට ජනතාවට එන්නත් වර්ග 3ක් ලබා දීලා තිබෙනවා. ඒ ඉන්දියාවේ නිෂ්පාදිත ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා හෙවත් කොවිෂීල්ඩ් එන්නත, චීනයේ නිෂ්පාදිත සයිනෝෆාම් එන්නත සහ රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් V එන්නතයි. මේ වෙද්දී මෙන්නත් කාණ්ඩ 3න්ම එන්නත්කරණයට ලක් වූ සමස්ත පුද්ගලයන් ගණන අපි හොයලා බලමු. වසංගතරක විද්‍යායකකයේ නිකුත් කළ දත්තවලට අනුව කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයන් 9,25,242 දෙනෙකු ලබාගෙන තිබෙන අතර එහි දෙවැනි මාත්‍රාව පුද්ගලයන් 231,557 දෙනෙකුට ලබා දීලා තිබෙනවා. සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයන් ගණන 150,606ක්. ස්පුට්නික් V එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයන් 14,673 දෙනෙකුට ලබා දීලා තිබෙනවා. ඒ අනුව මෙතෙක් එන්නත්කරණයට ලක් වූ සමස්ත පුද්ගලයන් ගණන 190,521ක්. එනම් කොවිඩ් මර්ධනය සඳහා වන කිසියම් එන්නතක පළමු මාත්‍රාව හෝ ලබාගත් සමස්ත පුද්ගලයන් ගණන මෙරට ජනගහනයෙන් ආසන්න වශයෙන් 5%ක ප්‍රතිශතයක්. රජය අපේක්ෂාව සමස්ත ජනගහනයෙන් එන්නත ලබා දිය යුතු 60%ක පිරිස කඩිනමින් එන්නත්කරණයට ලක් කිරීමයි. බස්නාහිර පළාතේ ඉහළ අවදානමක් සහිත ප්‍රදේශවල ජනතාවට කොවිඩ් වැළැක්වීමේ එන්නත් ලබා දීම අදත් සිදු කෙරෙන අතර එන්නත ලබා ගැනීම සඳහා ජනතාවගේ ඉමහත් උද්‍යෝගයක් පැවතියා. ඒ සඳහා ත්‍රිවිධ හමුදාවේ සහායද හිමි වුණා. පොලිස් නිලධාරීන් වෙත ඇස්ට්‍රාසෙනිකා කොවිඩ් මර්ධන එන්නතෙහි දෙවැනි මාත්‍රාව ලබා දීම අද බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේදී ආරම්භ වුණා. පැලියගොඩ මැනින් වෙළඳ සංකීර්ණයේ සහ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ වෙළඳුන් වෙතද අද ඇස්ට්‍රාසෙනිකා කොවිඩ් මර්ධන එන්නතෙහි දෙවන මාත්‍රාව ලබා දීම සිදු කෙරුණා. අද කොරෝනා කාර්යසාධක බලකායේදී තීන්දුවක් ගත්ත 60ට වැඩි කිසිම සංකූලතාවයක් නොමැති අයටත් සයිනෝෆාම් එන්නත ලබා දෙන්න කියලා දැනකොට ලක්ෂ 6ක් අපි ළඟ තියෙනවා. තව එන්නත් ඉදිරියේදී ලැබීමට නියමිතයි. සංවිධානාත්මක අපරාධ කල්ලේ සමාජිකයෙකු වූ 34 හැවිරිදී ධර්මකීර්ති තාරක පෙරේරා විජේසේකර නොහොත් කොස්ගොඩ තාරක අද අලුයම සිදු වූ සිද්ධියකදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස් ප්‍රති අජිත් රෝහණ මහතා සඳහන් කළේ පොලිස් අතරංගුවේ පසු වූ ඔහු අදාළියම විශේෂ මෙහුමක් සඳහා මීරිගම රේන්දපොළ ප්‍රදේශයට රැගෙන ගිය අවස්ථාවේ ඇති වූ සිදුවීමක් අතරතුර පොලිස් ගිනි අවි බලය පාවිච්චි කිරීමේදී මිය ගිය බවයි.
संविधानात्मक अपराधकाली सामाजिक धर्मकीर्ति पेरेरा विजयशेखर हेवत्ट तारक समाजे दडि कथाबहट लकुए दिदहसदाट वसरे मातर नगरे रणभांड वेलदेमातर तुर पोलिस नीलधारियकुट वेडितबा घातने किरीमे सिद्ध्यात् समकाय एम सिधुवीमट अदालव अतरंगुट पत्वन अवस्थावन विटात् कोस्कोड तारकटेरे कोस्गोड मातर मोरटुव सह कोट्टावादी पोलिस वसंवर सिदु मनुष्य घातन हतक सह कोल्लकैम 21ක් संबंधेन चोदना एल्ल वी तिबुना රන්බහඬ කොළයේ සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු කොස්ගොඩ තාරක මුලින් රදවා සිටියේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ. කෙසේ වෙතත් පසුව වැලිසර මහභාගයේ ප්‍රදේශයේදී හෙරොයින් කිලෝ 225ක් පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ බහරයට ගැනීමේ සිද්ධියට කොස්ගොඩ තාරකගේ සම්බන්ධයක් ඇති බවට කරුණු අනාවරණ වීමත් සමග 2020 මැයි මාස 17 වනදා ඔහුව බූස බන්ධනාගාරයේ වෙත මාරු කර යවුණා. इन्नानत्रुव हु संबंधे सिदु केरिमीन पवतीन तवत विमर्शने कटा दालव अपराध परीक्षण देपार्तमेंतुए रेंदवुं बहरेट पत्तु अतर ये पेरवरुए तवत विमर्शने कटा दालव वस्नाहिर पलात उतुर अपराध कोट्टासे रेंदवुं बहरेट पत्करति बेनवा එලෙස ප්‍රශ්න කරමින් සිටියේදී අනාවරණ කරගත් තොරතුරු මත සැකකරුව පොලිස් නිලධාරීන් විසින් ඊයේ රාත්‍රියේ කොස්ගොඩ ප්‍රදේශයේ වෙත කැඳවාගෙන යනු ලැබුව අතර එහි සිදු කළ මෙහෙයුමක් අතරතුර T56 ගිනි අවි 4ක් උණ්ඩ 58ක් ඇතුළු භාණ්ඩ තොගයක් සොයා ගැනුණා. පසුව ඔහු අදාළුයම මීරිගම රේන්දපොළ ප්‍රදේශයේ විශේෂ මෙහෙයුමක් සඳහා රැගෙන ගොස් ඇත්තේ වැඩිදුර සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි කරගත් කරුණු මත සිදු කෙරුණු විමර්ශනයකටයි. එහෙත් එලෙස රැගෙන ගිය අවස්ථාවේ ඇති වූ සිද්ධියකදී පොලිස් නිලධාරීන් ගිනි අවි බලය පාවිච්චි කර තිබෙනවා. එහිදී කොස්ගොඩ තාරක තුවාල ලබා මීරිගම රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. සිද්ධියෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරියෙකු මේ වන විට වතුපිටිවල රෝහලේ ප්‍රතිකාර ලබනවා. කොස්ගොඩ තාරකගේ මරණය නිවේදනය කෙරුණු පසු ගාල්ලෝර ගහ ප්‍රදේශයේ පිරිසක් මෙලෙස ඊට ප්‍රතිචාර දක්වනු දක්නට ලැබුණා. මේ අතර නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ පවසන්නේ ආසන්න දින දෙකකදී වාර්තා වූ ඌරුජුවා සහ කොස්ගොඩ තාරක යන සැකකරුවන් දෙදෙනා ඝාතනය කිරීම ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විධායක කමිටුව දැඩි ලෙස හෙළා දකින අතර මෙම මරණවල අධිකරණමය නොවන ඝාතනවල සියලු ලක්ෂණ පවතින බවයි. පුද්ගලින්ගේ ස්වභාවය සහ ඒ පුද්ගලින්ට එරෙහි චෝදනාවල ස්වභාවය නොසලකා තමන් බහරේ සිටින පුද්ගලින්ගේ ආරක්ෂාව සහතික කිරීමට පොලිසියට මෙන්ම රජයටද අත්හල නොහැකි වගකීමක් පැවරී ඇති බවද නීතිඥ සංගමයේ පෙන්වා දෙනවා. අතරංගුවේ සිටින නිරායුධ සැකකරුවන් ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා පොලිසිය අවස්ථා ගණනාවකදී අපොහසත් වී ඇති බවත් මෙම සිදුවීම පිළිබඳ බැරෑරුම් ලෙස අවධානය යොමු කර එවැනි සිදුවීම් වළක්වා ගැනීමට පියවර ගන්නා ලෙසත් ජනාධිපතිවරයාගෙන් සහ රජයෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නිවේදනයේ සඳහන්. කොස්ගොඩ තාරකගේ මරණය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද මෙලෙස අදහස් පළ කළා. අපි හැමෝම එකගයි අපේ රට ජන සමාජයේ මිනි මරුවන්ගෙන් තොර කුඩුකාරයන්ගෙන් තොර ශිෂ්ට සම්පන්න සමාජයක් විය යුතුයි. හැබැයි ඒ දේ ක්‍රියාත්මක වෙන අධිකරණමය ක්‍රියාදාමයක් තිබෙනවා. මේකේ ෆැසිස්ට්වාදය ක්‍රියාත්මක කරන්නට අපට ඉඩ දෙන්නට බෑ. නීතිය ක්‍රියාත්මක නොකොට කොහොමද මේ ඝාතන සිද්ධ වෙන්නේ? දැන් මේ අය අත්අඩංගුවට පත් වුණාට පස්සේ අය නිරායුධ වෙනවා. වගේම පොලිස් නිලධාරීන් 8 දෙනෙක් 9 දෙනෙක් එක්ක තමයි දැඩි ආරක්ෂාවක් එක්ක ගෙනියන්නේ. ඔය කියන තරම් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරিলা මෙයාගේ ජීවිතයට තර්ජනයක් විදිහට හැසිරෙන්න පුළුවන්ද කියන සැකය හැමදාම ඔය සිද්ධි පිටිපස්සේ තියෙනවා. දැන් කලින්ද ඔය සිද්ධි වෙන තැන්වල ඔබ ඉන්නෙත් නෑ මමත් නෑ. දැන් මෙහෙම පොලිසියට බලය පාවිච්චි කරලා ආ එතනින් ඒක ඉවරයි කියලා මේ පොලිසිය කියන කතාව ඒ ආකාරයෙන්ම පිළිගන්නේ නැහැ. ඒ ප්‍රදේශයේ ඉන්න මහේත්‍රාත්තුමා පොලිසිය කියනවා මෙන්න මෙහෙමයි මේක උනේ කියලා. ඒ වගේම කරු මහේත්‍රාත්තුමා ඒ වෙච්ච තැනට යනවා. ඒ ප්‍රදේශයේ ඉන්න විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරු එතෙන්ට යනවා. මృత ශරීරය කපලා බලලා මේ උණ්ඩ මේ විදියට මෙච්චර දුරකින් ගිහිල්ලා තියනවාද. එතකොට මේම ඔක්කොම එකතු කරලා අධිකරණයේ තමයි තීරණය කරන්නේ. ඔය ඔබ කිව්ව කතාව. දෙවන ඇතැම් ස්ථානවලට අද රාත්‍රියේ මිලිමීටර 200 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. පවතින වැසි තත්ත්වය හමුවේ ගින්, කළු සහ නිල්වලා ගංගාවල ජල මට්ටම් ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බැවින් ගංගා ආශ්‍රිත පහත් බිම්වල වැසෙන ජලතාවට අවධානයෙන් පසුවන ලෙසයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙන්නේ. ගිනිකුණ දිග අරාබි මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව නිර්මාණය වී ඇති අඩු පීඩන කලාපයේ හේතුවෙන් දකුණ බස්නාහිර සවරගමුව වයඹ සහ මධ්‍යම පළාත්වල දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව අද රාත්‍රියේ ඇතැම් ස්ථානවලට මිලිමීටර 200 ක්ම වූ තද වැසි අපේක්ෂා කරන බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.
පවතින අධික වර්ෂාපතනයේ හේතුවෙන් කළු ගින් සහ නිල්වලා යන ගංගාවල ජලමට්ටම ඉහළ ගොස් තිබෙනවා. ඔම්මේ මෙන්න මේ පවතින තද වැසි සහිත තත්ත්වය සමගම දින්දඟ සහ කළු ගඟ සහ නිල්වලා ගඟේ ජලමට්ටම් සීග්‍රෙන් වැඩි වෙමින් පවතිනවා. විශේෂයෙන්ම කළු ගඟේ මිල්ලකද්ද ප්‍රදේශයෙන් ජලමට්ටම් වැඩි වෙලා තිබෙනවා. මීට අමතරව නිල්වලා ගඟේ පානදුම් ප්‍රදේශයෙන් ජලමට්ටම් වැඩි වෙලා තිනු මේ ප්‍රදේශවල ජනතාව දැඩි අවධානයෙන් පසු වීම ඉතාමත් වැදගත් වෙනවා. විශේෂයෙන්ම ගින් ගඟේ ඉතාමත්ම සීග්‍රෙන් තවලම් ප්‍රදේශයෙන් සහ හිනිදුම් ප්‍රදේශයෙන් එම ජලමට්ටමේ වැඩි වීම පෙන්눔 කරනවා. එම ගින් ගඟ දෙපස ජනතාව දැඩි අවධානයෙන් පසු වෙන්නේ. දැන් තවත් පුවත් කිහිපයක්. කොවිඩ් ප්‍රතිකාර රෝහල් ආශ්‍රිත පහසුකම් වැඩි දියුණු කිරීමේ සැමට සමසිතින් ජාතික ක්‍රියාන්විතයේ පළමු පියවර ලෙස රෝහල් 13ක් ආශ්‍රිත විධිකරණ ලද නව තාවකාලික වාට්ටු සංකීර්ණ අංග සම්පූර්ණව නිම කර සෞඛ්‍ය අංශ වෙත බහර දීම ඊයේ සිදු කෙරුණා. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින්. කින්නියා තෝපූර් මුල්ලිපොතන ප්‍රදේශයේ ළමුන් සහ වැඩිහිටියන් 3200කට රාමසාන උත්සවයේ වෙනුවෙන් ඇඳුම් කට්ටල පරිත්‍යාග කිරීමක් අසිස්සා පදනම විසින් පසුකීදා සිදු කෙරුණා. මේ සඳහා මූල්‍යාධාර සැපයීම සිදු කළේ ජර්මානු මුස්ලිම් හෙල්ප්ලයින් පදනමයි. ඒ සමගින් අද දරන රාත්‍රියේ ප්‍රධාන පුවත් විකාශ වෙනීමවට පත්වනවා. සුබ රාත්‍රියක්.